අයි ෝන් සුබූදසනක් දෙසම්බර් මාසසි දහවෙන ද සිකුරාද. පතර බලන්නයි සූදානම අප දිනමෙනෙන් පටන්ගම්මු දිනමින ප්‍රදහන සිරස්ථලය අප අවධානයට යොමු කළ යුතු නමුත් අවධානෙන් ගිලිහි ඇති බවකුත් පෙනට තිබෙන මේ කෝ විද්වාසංගතයේ නවතම විකෘතය ප්‍රබේදය විදියට සැලකෙන ඕමිකරෝන් පිළිබාදව ඕමිකරෝන් ආසාධනය වුණුත් බලපෑම දවස්තුනයි. ඩිල්ට තරම් මොමිකෝන් දරුණුනැ බට එන්නතිෙන් විශේෂ ආරක්ෂාවක්, සෞඛ්‍ය අධ්‍යාපන කාරංශයේ ධ්‍යක්ෂ උපටාදක්වමින් අද දිනමින ප්‍රධහන සිරස්තලය සේනවා. නමුත් මට දිනකේපේකට පරගත්තුොත් ොමිකරෝන් පිඳව කියවනේ වෙනම කතාවක්. දැං පේන හැටියට කිය පුතරං යකාකලු නැද්ද කියල තමයි. හිතෙන්නේ අහන්ඩ වෙන්නේ වුවත් මේ කොවිඩ් බ සංගතය විධ ප්‍රබේද නිර්ාණය වෙමින් තවදුරටත් පවතින බව ලෝකේම සෞඛ්‍ය විශේක්ෂයෙන් හළිද්‍රව් කරන කාරනාව. එනිසා මොන මොන ප්‍රේ ඉදරේදී තවදුරටත් වර්ධනය වේ විදකයන්න්න බෑ ඔොමිකරෝන් උොත් විවිධ මත තිබෙනවාඒ පිළි බඳම නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පව ප ඒත් මේ පිමඳව කාරනාව පුටා දැක්වා ලෝක සෞඛ්‍ය සංවිධනය පවා කියන්නේ අප එන්නතිෙන් ආරක්ෂිත නම් එන්න ත නි පරි. ලබාගෙන තිබෙනවානම් ඔමිකරෝන් ප්‍රභේදය හම්ුවේ අපට ආරක්ෂාබන්නට පුළුවන් කමක් තිබෙනවා කියන එක. ඒවාත් යළි තවදහරණය කරන්න ඕනේ කාරණාව තමයි එන්නට ලබාගත් පමණින් ආසාධින්තයක නොවී ඇයි නොවේ යි සිට සියයක්ම තහවරුකිරීමේ හැකියාවකුත් නැති බව යළි අලිත් සෞඛ්‍ය විශේෂක්යෙන් අවදහරණය කරන බව. අතරේ මේ මෑත දින කියපේම තත්වය ගත්තොත්තහෙම. දිගටම ආසාධිත්‍ය යොහත්සය එක්ම වනවා ඒවගේම මරණ සංඛ්‍යාව විස්සහ ට වැැඩි සංඛාවක් පෙන්නුම් කරන බවත් සඳහන් කරන්න ටනමතා වාර්තාතේ එලි සයි දැක්වවෙන්නේ කපස් අපි මේ අරුණ පුවත් පත බලද්දී අද මෙට මෙහෙම මාන්දෝලනයකට තුළදිය හැකි වාාර්තාාවක් ප්‍රධහන සිරස්ථලය කරගෙන තියෙනවා කොවි් මරණවලින් අඩකටම GීMOෝ ඒ වගකිව යුතයි. රජයේ වෛද්‍යනල දහරින්ගේ සංගමය වගකිව යුතු බවමය කියන්නේ. රජයේ වෛද්‍ය නිලදහරී සංසදයයි අද අරුණ ප්‍රධාන සිරස්ථලයේ එලෙස දැක්වෙනවා. මෙරට සිදූ කොවිඩ් මරණවලින් අඩකට වක්්‍යව යුත්තේ රජයේ වෛද නිල දධහරින්ගේ සංගමේ බව රජයේ වෛද්‍යල ධාරන්ගේ සංසදයේ සභහපති වෛද රක්ෂාන් බෙල්ලන පවසයි මාධ්‍යට අදහසක්කමින් වෛද රෘක්ෂන් බෙලන ප්‍රකාශ කලේ රජයේ වෛද්‍ය නිලදහරින්ගේ සංගමේ. කේවට්ට උපදෙස් නිසා රජයනන් අත්තාරවී ඇති බව කියලා අරුණ තවදුරටත්වාර්තා කරනවා. රජයේ වෛදල් දහරින්ගේ සංගමේ ඉහල් නිලයන් පිළිබඳවත් විවිධ තුරතුරු පහුගේ දිනවල දකින්නට ලැබුණා විශක්ෂ වෛදානුරුද්ධ පාදනය මහතා තමයි සමහපතිත්වය ධරන්නේ විවිධාකාරය තුොරතුරු සමාජමාන්ධ්‍ය තුළෙහෙම හුවමාරුවනවා අපට දකින්නට පුළුවන්කම ලැබුණා. ඉනගට අපි අවදහනය යොමු කරනවා තවත් වාර්තාවන් විවෙතර. ඒවාර්තාතරය අපට දකින්නට පුළුවන් කමතිය නෝම්. මෞබිම පුවත් පතට යොමුවීමේදී ප්‍රදහන්න සිරස්ථල දෙකක්, මෙන්න මේ ආකාරයෙන් දැක්වෙන ලබන අප්‍රේල් වන විට කන්නවත් නැතිවේවි. මහංචාරය මෙත්තිකා විතානගේ තමයි මෙහෙම කියන්නේ. රට තුළ හදන කාබනික පොහොර ගැන සහතික දෙන්න බැහැ. කෘෂ්ි විද්වතුන් කියනද රජය කනකට ගන්නේ නැහැ ඇය එහෙම කියනවා.ඒ අතරේ ඇඩ්වකාට අයතරය කිනු ආහාරවේලක මෙල සියට හතලිස් හතරකින් නැගලා කියලා මහචරය මෙත්තිිකා නකොට අපප්‍රේල් වෙනකොට කන්නවත් නැතිවවෙන්න පුල කියල ඇඩ්වකට අතන කියන ආහරබෙලක මිල සිට හතලයි සතරකින් ඇැගල කියලා. ආහාර බිල ඉහලයාම සහ ආහාර සංරක්ෂණයතින් පහලයාම පත්තිෙන් ශ්‍රී ලංකාව ක්‍රමාණුකූල බොහම එහලට ආපුු රටක් බවට පත්වෙලාතියනවා කියලත් විධ වාර්තා පෙන්නුම් කරනවා පහු ෙදනවලිද දෙගෙන කතා භාහක්තියනවා. මේ මහාචාර්ය මෙත්තිකා විතානගේ ශ්‍රී ලංකාවේ ඉන්න විද්‍යා්‍යවරයන් අතරෙන් විශේෂක්ෂීෙන් අතරෙන් නම්කරපු ලයිස්තුවේ ඉහෙලින්ම සඳහන් වෙච්ච නම අමරිකාවේ ලංකාව පිළිබඳව අපේ මොල පිළිබඳව අපේ විශේෂක්ෂයෙන් විද්‍යාක්ෂයෙන් පිළිබඳව හදපු ලයිස්තවී හළිම්ම කියවෙච්ච නම බවත් අමතක කරන්නට බැහැ. ඇයයි අද මෙහෙම කියන්නේ. නමුත් මේවැනි කාරණ මතු නෑම් පසින් පසුව කාර. නත් අපට පුරුදුයි. අප අදදැකීමෙන් දන්නවසාමාන්‍ය මෙවැනි පුවත්වාර්තාහම ඉළඟ දවසේදී එමනත්තන් ඉදිරි කාලයේද මේ පිළිබඳ විධ මත නිර්මාණයම බොහම කතාබහට ලක්වී හැකි කාරණාවක් මේ කියන්න දේශපාල නක්ෂය වන මේ මේකයන්නේ මහංචාර්යතුමයක් ඒනිසා පිළිබඳ වඩා අතවදධහනුම වෙනවානම් හොඳයි කියලාප පහිතවා. රජේ මෞබිම පුවත් පතේ ඊළඟ ප්‍රදධහන සිරස්තලිය. දෙදහස් විසි දෙකේදී වාහනගේන්නේ නෑ. රාජ්‍ය සේවට අලුතින් බඳවවාගන්න නෙති නෑ රිපිගෙන්වීම මත් අතර කරන්න මුදල්ල මතය බැසිල් රාජපක්ෂ මහතායි මේ කියන්නේ. මෙහෙම කියන්න හේතුව බොහොම පැහැදිලි ඩොලර් හිගේ නිසා ඩොලර් ප්‍රශ්නය නිසා මෙහම කරන්න වෙනවා කියලා තමයි බැසිල් රා පක්ෂ මුදල්ලමමාත්‍යය රයා කියන්නේ. මේ ආණ්ඩුව තුළින්ම මතුවෙලා තිබෙනවා ජනතාවට සත්‍ය තත්ත්ය හෙළිදරව් කරන්න ඕනේ සත්‍ය වසන් කරන්න යාමේ අනවාශ්‍ය ප්‍රශ්නය ඇති වෙනවා. සැබැවින් තිය මුල තත්තව ර්ක ත ට හ ද. ජියාවන්ෙන්ුනාට වඩා සැබෑ තත්වය පෙන්වීම තුළ අප ජනතාව සමඟ රට සමග ගමනක්ය හැකි බට උන්විශවාසකන. හැබැයි සබෑතත්වය පෙන්වීම තුළම කියනවටත් වඩා. ඒවා කළමනා කරණය හරියට කරගත්ති නැත්තං. දරුණු ප්‍රතිවිපාක කාටකාටත්න දින්න වෙන තත්යක් තමයි පේන්න තියනෙ ලංකාදී ප්‍රධහන සිරස්තලයත්යන්නේ වාහනගෙන්වීම ලබන වසරේත් නවතී රජේ කාර මණ්ඩවලට අලුතින් බඳවා ගැනීමනෑ ප්‍රාදේශලිකම්කාර්යාලවල ඉන්න අයිටන්දගන්න පුටුත් නෑ කියලා මුදල් ඇමතිතුමා කරති වෙන ප්‍රකාශයක් තමයි දකින්නට පුළුවන් කමතින්. රාජ්‍යසේයටට කත්ත හම එතුමන්ම පහුගේ කාලෙ මේ රාජසේවේ ගැන විධ මත පලකරා පහුගේ දශක ගණනාව කිෙදල පත්ච්ච විධ ආණ්ඩු ඒනායකින් මැති ඇමතිවරුන් ගත්තු තීන්දු තීරණත් එක්ක රාජ්‍යසයවයට සමහර රාජ්‍ය සේවේ සමහරායතන වලට අනවශ්‍ය බඳවා ගැනම් ගොඩ ගසා ගැනී මතරික්්‍ර සේවකයෝ පවා ඉන්නවා කියල තමයි සඳහන්වෙන්නේ අන්න එවැනි කාරණත් එක්ක මේ රාජ්‍ය සේක පැත්තිකින් නාකාරක්ෂවක පත්තික මහ බරක් වි දැන. පටන් අරන්තියනවා කියලා මෙරට විදේශවත්කම් දරුණු ලෙස වැටිලා IF යන්නත් ප්‍රමාද වැඩී මහ බැංකු හිටපුුණය ුච්ච අධිපතිවරයෙක වන WDW විජේවාර්තන මහතා උපූට දක් කොමින් තමයි මේ වාර්තාාව ගෙනන්නේ ආචාරි W විජවාර්න මහතා මේ ඇත්තුළුව තවත්කාරණ ගණනාවක් ඉදිරි පත් කරනවා යතරේ ශුලංකාව සතුව මේ වන විට පවතින විදේශ සංචිත අතුරින් වහාම භාවිත කළ හැකි ප්‍රමාණය අමරිකානු ඩොර් මිලියන එක. ඉදහස්සකසියක් පමණයි කියලත්, ඉදිරි මාස දුළහක ආනෑ නවශ්‍යතහ සැසදීමේදී එය ප්‍රමාණවත්ව වන්නේ සතති දෙක හමාරකට පමණයි. කියලත් තමයි එතුමා අප්‍රකාශ කරලා තියෙන්නේ ඒ පුරෝකතරියයන් හමුවේ විශේෂක්ෂ මතයන් වලට ඇහුම් කන්දීමෙන් දෝ මේ තවදුරට තීන්දු දැඩිකර තිබෙන්නේ කෙලත් අපට හිතවා කෙසි හෝ වේවා ලබන වස්සර දෙදස්ශ විසි දෙක උදාවෙන්නේ බොහෝ සීමාවන් මැද බව පෙනීයනවා දැන්තියාම ඒ සමගම අපට දකින්නට පුළුවන්කමති වෙන ඒ පත් පත ලංකාදීපේ බලද්දිී අප එන්නට එමනත්තං ඕොමිකරෝන් මේක ගැන කතා කර බෝස්ට එන්න ක්ෂාවක් ඔමිකරෝන් ක්මින් පැතිරෙන්නේ නෑ කියල ආචර චන්දිිම ජීවන්දර මහතා සදහන් කතිමින තු ඔප්‍රාධක්මින් වාර්තා කලතියෙනවා මේ අතරේ. ජනතාව බලාගෙනඉන්න තව කාරණාවතම ොමිකරෝන්න සාධීත බව හඳුනාගත්තු කාන්තාවගේ සමීපාස්කෘතියන්ගේ PීCRCR පරීක්ෂණ වාර්තා පිළිමඳවත් බහෝ දෙනාව දහනී ඉන්න බව විශෂෙන් සඳහන් කරන්නට ඕනේ. ඉළඟට අපි දකින අනිකුත් කාරණාතරය අයවය අව සංචන්ධවිම සීම අද බාද දෙෙම්බර් දහය සිදුවන බව කල්තියාම සඳහන් කරා ඒපිළි මඳව ලංකාදීපය අද වාර්තා කල්ලතිනවා දකින්නට පුළුවන් ඊට පස් අද පුවත් පතට Aද. එහි ප්‍රධන සිරස්ලේ දේ. ප්‍රධහන සිවස් තලාතරීනකට ඉස්සලග හිහෙමු. පොදස්ථානවල සෞඛය උප පිළි නොපදින ආයට නඩු පවරනවා ශුනංකාම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයයි මෙහෙම කියන්නේ දැන් පුංචි දරුවාගේ ඉඳලා ඕනම කෙනෙක් දන්නා කාරණාවක් තමයි මේ රටේ තියන සෞඛ්‍ය තත්්‍යත් එක්ක ලෝකේ තියන සෞඛ්‍ය තත්්‍යත් එක් අප හැසිරිය යුත්තේ කටයුතුළ තු කුමුණනාකාරයෙන්ද විශෂයෙන් පොදුස්ථානවලදී සසාහ පිරිස් එකතුවන ස්ථානවලදී කියනෙක ඉතින් එහෙමත් තියද්දේ ඇතැම් අය එලෙස කටයුතු නොකරනවා නම් අනිවාරයෙන්ම එය පිළිබඳව දැඩ නීතිම මේ ක්‍රා මාර්ග ගන්න වෙනවා කිෙැයි මේ කියන්නේ. ඉනගට කොවි දහනේ ජාතික මධ්‍යස්ථානය හරිත ක්‍රෘෂිකර්ම මධ්‍යස්ථානය වෙයි. කොවිට් මධ්‍යස්ථානයේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශයට හරිත ක්‍රෂිකර්මයක් සදහාවෝ ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ ප්‍රධානී තනතුර යොද හමුදා පතිජන්වල් ශාවන්ද්‍ර සිල්වාට මේකත්විවිද ආන්දූලනයන්ට තුළු දෙන කාරණාවක් බවට දැනට මත් පත්වෙලාව සම්බව සඳහන් කරන්නට ඕන එක කාරණාවක්ම තුළින් මතු වෙන ඇතමයි ප්‍රශ. ර කොවිඩ් පාලනය පිළිබඳව කටයුතු අවසන් කියල දපහිතාගෙනින් එහම නිගමනයක ටෙලබිලාද මේ තීරණය ගත්තේ. නමු එතනටයම් පිළිතුරක්තියෙන, කොවිඩ් මදස්සානය කටයතු ඛ්‍ය අමාත්‍යංශයට. පොකට පහුගේ කාර ඇතැම්මයි පශ්කල එකකාරනක්ාව සෞඛ්‍ය මාත්‍යංශයක් තියදී සෞඛයට මැතියමතිවරු රාජ්‍යඇතුළව තිදනෙක් පමණේ දෙෙද්දී මොකද මේ ක්‍රියන්විත මධදස්සානයක් මත්කරලා නම්කරලාක ය හමුදාප තිවර ී ද යටට පත්. කතතිතු කරන ඇයිකන ප්‍රශ්නය ඇැන්මයි නැගවයට බොහෝ පිළිතුරු අණ්ඩු පැත්තෙන් ලබාදිලතිනො නමුත් එක කාරණාවක් ඊට පස්සෙගත්ත හම දැන් ඊළඟටහනදේ. තමයි ක්‍රෂිකර්මයට මොකද වෙන්නේ. අපි දැක්කා විපක්ෂණයකතුමා අහලතිය නවාම තිෙන්නේෙ මවබිම වාර්තාවක පොහොර බෙදෙන්නේ හමුදා බෙදන්නේ හමුදාව නං කෘෂ්ිකර්මය ඇමති මොකටද කියල තමයි සජිට්ටේම දස්ස විපක්ෂණයකතුමා ආහන්නේ. ඊළඟට අපේ දකිනවා අමව්බිම පුවත් පතේ ක්ෂ හත්ත්‍ය හතරි සුදුල ූ නුවන් චා අඩුව සතුසවෙනුවෙන් පෙනී සිටින්න නීතිපතිබෑ කියයි නීතිප්‍රතිට බලපෑම් කළ බව ඔප්පු කළොත් කලිස සමගලවා ගෙදර යනවා කියල අධිකරණ අමාත්‍යය ජනාධිප්‍රතිනීක්ෂ අලි සබ්‍රී මහතා උපුපටා දක්කමින් අද වාර්තාතර දකින්නට පුළුවන්කමතියෙනවා. ඉලකට ඥානසාරහිමි පත්කිරීම ජනපති කළ වර්දක් එකරටක්ක නීතියක් ජනාධිප්‍රතිකාර්ය සාධික බලකායේ සමහපති ප්‍රධන තනතුරට . අනසාරස්වාමන් වහන්සේ පත්කිරීම වරදක් විදියට පෙන්වා දෙන්නේ කෞුද ගෙවිදු කුමාරතුන්ග මහතා යුතුකම සංවිධානේ පාලිමේතු මන්ත්‍රීවරයා ඕවන්ගේ විරෝධත්තේ පිළිමඳව පානුවා මිනිස්ස දකින්නට පුළුවන්. එනගට වය බාන්්ඩු කාර දුරිය කරන්නාගොටට කරන්නාගොඩ මහතා අප මතකයි පහුගිය යුදධ සමේදී මෙරට හිටපුූ නාව කහමුදාපතිවරයා. එතුමා මරාජා කොලුරේ මහතාගේ අභහවෙන් හිස්වනු වයිබාන්්ඩු කාරදුරයට පත් කරලා තිබෙනවා ඒ අන එතුමා ඉදිරි කටයුතු සිදු කරනවා ඇති අත්මිරල් ්ද ෆ්ලිට් වසන්ත කරන්නාව ගඩ මහතාට මේ පත්වීම බහරදු අවස්ථාවද මන් දැක පචායරූප සහිතව පත් පත් වාර්තා කලතින තුමා පිළිමඳවත් පහුගේ කාලේය යම් ගටලු සාගිත කාරණ තිබුණා ඒ බොහොමයක් නීතිමය වශයෙන් යම්මාකාරෙ. විදුදමට ලක් වෙලා යෙනනවා වයිමපලාත් නවාණ්ඩු කාරවසන්ත කරන්නා ගොඩ දින මින අද ප්‍රධාන චාරූ පෙන්නෙම කරණාව වාර්තා කරනවා. හිට පස්සේ අප අවදහනය යොමු කරනවා දින මිනට අපනෑන සංවර්ධන ම්ඩලේ මගඩියක් හෙලිවෙයි වෙවසායක නපනෑනකරුවන් කරන්න කියා, කෝටිතිස්හතරකට විදලා විගෙනනයකිින් නනාවරණය වී මක් පිළිබඳව අද වාර්තා අතර දකිනට පුළුවන් කමතියනවා. හිනකට ලංකාදීප පවාත් වාර්තාාවක තියෙනවා ප්‍රියන්තක ඩිය හැම ස ම. පස්වන දාට පෙර බරිාතට පවුලට වන්දිී දියවනවා පාකිස්ාන මහකුම සාරරි ඇමති Gල් සහතික වේ කියලා ප්‍රියන්තක කුමාර ගහතන සිද්ධේදී පාකිස්ථාන අගමැති කළලදේ ඉතා ඉහලයි කියලලා අපේ කම්කරු ඇමතිතු මානිමල් සිරිපාල්ද සිල්ලා මහතාව පුට දකමින් අදවාර්තාවක් දකින්නට පුුවන් ඒකම මේ කාරණාව පිළිබඳව නවතම තතුවීම සදධිය අපට දිවයින පුවත් පතේ ප්‍රධහන සිරස්ථලයාත් ඉතාම වැදගත්වෙනවා සියල් කෝට් නීතිවේදී හු ෙලින් තිීන් දුවකට, ප්‍රියන්ත ගහතකයන් වෙනුවෙන් අපි නැහැ. සියල් කෝඩ් නීතික්ච සංගමය රැස්වෙනවා ඔවුන් තීන්දුවකට එළබෙනවා මේ අපරාධකරුවන් මේ වරදකරුවන් විදිට දැනට හඳුනාගෙන තිබෙන සැකරුවන් වෙනුවෙන් නීති අහමුව පෙනින් නොසිටින්නට තීරණයක් ගන්නවා කල මේ අතරෙක් ශ්‍රලාංකිකයෝ ඉන්නවා කල කෙන තවදුරටත් මේ ආයතන ප්‍රධානින් විදියට ඊළඟට විගණන කටයුතු ආදේ සදහ ශ්‍රවිලාංකිකයෝ සාමානයෙන් ප මඇතකාලීන්නව පහුගේ කාලේ පකිස්ානයේ ව්‍යාර කටයතුවලට සම්බධ වෙලායිවා බොෝ දිනික් දැන්නේ රටය අන්නත්ිය. පකිස්ානයට ශ්‍රීලාංකිකන් පමණක් නෙවෙයි වෙනත් රුවටවල ව්‍යතුන් බුද්ධිමතුන් මෙලෙස යන්නට මැලිකමක් දක්වනවා විශෂකයෙන් යන්නට මැලිකමක් දක්වනවා කෙළ විශෂෙන් දැන් ඔවුන් අනාවරණ කරගෙන තිබෙන නිසා මේ තුළම පකිස්තාානයට නායකෙම්බ්‍රාන්් කාන්් සුවිශාල වගකීමක් පැවරී තිබෙනවා මේ සිද්ධහ පිළිබඳව ඒ අතරේ මේ රාජ්කෝ කර්මාන්තශාලාව තුළ ප්‍රියන්ත කු මාර මහතා සම. ධකාරිවරයා වශයෙන් සේවේ කළ කර්මාන්දශාලාාවේ සේවය කළ, තුන් සය හතලිස් පස් දෙනෙකු රහසිගත්ත ආරක්ෂිත නිවශනයක රවඳවාගෙන මේවන විට ප්‍රශ්න කර බවත් සහන කොහෙද කියන්න කවරුදා න. දවාගෙන ප්‍රශ්ශ කිරීමක් එරට ආරක්ෂ කාංශමගෙන් සුදු කරන බවටත් මේ වන විට වාර්තා දකින්නට පුළුවන් කමතියෙනවා.ඒ අනු අපට පෙනයාන කාරණාව තමයි එක පැත්තකින් ප්‍රියන්ත මහතාට සාධාරණයටු කිරීම සඳහවුන් ැඩි බේසක්ගන්නවා අනි පැත්තෙන් තමන්ගේ රට තුළ ආරක්ෂිත බව ආරක්ෂාව සහතික බව ලෝකයාට දැනුම්දීම සඳහා ඔු දැඩි පරිශ්‍රමයක්ගන්නා බව බොහොම පැහැදිලිව පෙනෙන කාරණාවක්. හිට පස් අප අවධානයයොමු කරමු තවත් විදුූ කාරණනා කියය පේකට අද පුවත් පතට ඒේදී දකින්නට පුළුවන් කමතියෙනවා ජාත්‍යන්තර රතු වරෙන්තු ලද බ්‍රසිීල මත්ජාවාරම්කාරය ගුවන්තුටේ දී අත්තනංගුවට වහාම බ්‍රසිීලියයට පිටු වහල් කරයි කියලයි එහි සඳහන්වෙන්නේ. එළඟට අපි තවත්දකින වාර්තාවක් තමයි මේ එම. ත් පති අද පත්තරේමහන්ස වගාවට නීතිපති සමග සාකච්ඡා කර නීති සකසිය යුතුයි. ආයුරවේද කොමසාරි ආචාර්ය MDJ අබේගුණවාර්ධන මහතා උපුටා දක්කමින් අද පුවත් පත මේ වාර්තාව ගෙනනීම මදක ඇතුල් පිටු වාර්තාවකත් එතුමා සම්බන්ධ ව. ජනාධිපති මාධ්‍යංශයේ පැවති සාකච්ඡාව වාර්තා කල තියන අපට දකින්නට පුළුවන් කමතියනෝ මේ දිවයින ඇතුල් පිටුව පස්්නි පිටුවේ කCOොවි පාල අයේ වෛදවරු ගොඩක් වැඩ කලා දේශීවද කම්්‍රවර්ධනරාජමාර්ත්‍යංශයේ ලේකම්තුමය කුමරි වීරසය කර මහත්මියය එහිදී දැක් අදහස මේ සාකච්චාවට අයවෙේද කොමසාරිස්තුමා ආචාර්ය HDGේ ගොුණොවර්ධන මහතාත් සහභාගිව සිටිය ආ කාරයාාපට මේ වාර්තාව තුළ දකිනට පුුවන් ක න ද ද. ශි කුමන් සමඟ මේ සාකච්ඡාව වැදගත් කාර්දා ගන්නනාවක් මෙහිදී සාකච්ඡාවට මදුුව බවත් දැනගන්නට ලැබෙනවා. යමුගරා මේකට විරමීින් පස්සේ නැවතෙනවා දවසේ අනිකුත් පුවත්වාර්තා ඉදිරිපත්කර. අපිදැලමු ගෑස් ගන සවනඩු බොහොමයක් මේදිනවල තියෙනවා යතරින් මෞබිම පුවත් පතාව දහනයදීමේදී ගෑස් ගැටලුව ගැෙන පැමිණල්ල මාන විමිකම් කොමිස්සම පාරිමූගික අධිකාරයට සතියක් කල්දුන් බව සඳහන් කරමෙන් අද මෞබිම පුවත්පත ගේෑස් ප්‍රශ්ය පිළිබඳ එක්වාර්තාාවක් ගෙනෙනවා. ඒකාරණාවම තවත්වත් පත්වාර්තා කල තිනවාත් දකින්නට පුළුවන්. වයි පුවත් පත එහෙම ගෑ සමාගම් දෙක ඩු පෑරිීමට නියෝගයක් ඉල්ලන පෙත් සමද ැඳවයි ගෑස් හිියා ඇති නොවන ලෙස සිලින්ඩර් මාර කරගන්න. පාර්භෝගක අධිකාරය ජනතාවගෙන් ඉල්ලයි කෙලත් අද වාර්තාවක් දකින්නට පුුවන් තාමත් ජනතාවට ඒවිදිට මාරු කරගන්න ගෑස්තික ලඟතින අලවිස්සලට එනවද කියකේ ප්‍රශ්නයකුත් තිබෙන බවත් කියවෙනවා. කොමුණත් මේ අතරේ අපට තවදුරටත් දකින්නට පුළුවන් වාර්ාවත් මයි දැ ගෑස්. ටැන්කම් අදිවට පොහොර කෑනුත් පිපිරීම් පිළිබඳව එමනන් ඒවා ඉදිමිල්ලා බැලුම් බෝල වගේ වෙලා ඉදිමිල්ලා එළියට කාන්දුවෙනවා කියලා පදවිය ප්‍රදේශෙන් තොරතුරුවාර්තාාවන හද දිවයින පවාත්පතයක වාර්ථාවක තියෙනවා කෑන් බැලුම් බෝලමින් ඉදිමී පුරලා පදව ගොවිට නොමිියේ ෙදන්න දුන් කාබණක ීර පහොර කෑන් පුරල කාන්ද වෙලා මේ පිළිබන්ඳව ස්යාපැලීමේ දී මේ දේශීය සමාගමක් විසින් නිෂ්පාධිත දර පොහොර කෑන්තමයි විදිට වනා කියලා දැනගන්න ලැබෙන්නේ. අදාල නිලධාරනියක් විසින් ගිල්ල ගොවි ජනතාවට මේ බෙදදි මේ තත්ය ඇව මත්තක ගවින් මේ ප්‍රතික්ෂප කලා කියෙනවා ඒ වෙනුවට නැවත ගොවින්ට නිස්සි ප්‍රමිතියේ දීර පොහොර ලබාදීම සොඳහා කටයුතු කරනවා කියෙැයි සධහනය සාමානෙන් අප ආ. තිද තිබෙන තත්ත්වයන් අනුවගත් හම දියර කිරි වගේ ඇසුරුම් කර තිබෙන දේවල් සමහර වෙලාට කල්ලිකුත්වීම නි තත්ත්යන්නේදී ඒ ඇසුරුම් මිද්දිමලා එලියට බලනවා කල් ඉකත්වීම තයි බොෝ වෙලාට ඒවාට නම් හේතුවබවට පත්වෙන මේ කාබනිික දියර පපුහොර මෙහෙම වෙන්නේ කොමද කියනක පිළිබඳවත් අපහිතනවා නිසි පරීක්ෂණයක් සුදු වේවි කලා කොමනා දේශය සමාගමක් විෂ්පාදනය කර නිෂ්පාධනයක් විදිට තමයි සල් සඳහන් වෙන්නේ මේ පුපුරල පිටගිය දීර පොහර පිළි මඳ. ඊළඟට අප අවධහනය යොමුකරමු මෙන මේ කාරණාව වෙත රදිිරම සිං හහිටපු ආග්‍රාමත් ්‍යවරයායයික් ස ජාති පක්ෂණයකතුමා. මේ වෙලාවේ ඉන්දියානු සාගර කලාප සමල ඇමතිම පිළිබඳවත් අපට වාර්තා දකින්නට පුළුවන් දිවයින පුවත් පත ඇතුල් පිට වාර්තාවක තියවා අය බරිින් මිරිකුුණු ඉන්දයානු සාගර කලාපේ රටවලට අF අතිරේක පහස්කම්දිය යුතුයි රණනිල් වික්‍රමසිංහ රට තුල හින්ඳිමිනුත් තෙම නිරන්තරෙන් රජයට අවධහරණය කළේ රජයට දැනුම්දුන්නේ අF එකට යන්න මේ තියන ප්‍රශ්ය විසදාගන්න එක තමයි හොඳම මාර්ගවි එතමුත් මේ වර්තමාන ආණ්ඩුව අFක ප්‍රක්ෂප කනවා. හවදුරටත් නයබරින්ම මිරිකෙනවාට වඩා දේශය නිෂ්පාධනයන් නිහලනංගල අපනෑනාදෑම වැඩිකරගෙන තියන නයබර බොහම ඉහලයි දරාගන්න නමාරුයේ එනිසාත් තවත්නයවනවාට වඩා තමන්ගේ ආර්ථිකය ගොඩනගාගන්න කටයුතු කිරීම තමයි වඩාත වැදගත්තෙනකෙන ප්‍රතිපත්තිය වර්තමාන අන්ඩුවයින්වා. අ කලාපී මිලිටිරිකරණය නොවීමට වගබලාගත යුතු එකලාපය මිලිටිරිකරනය නොවීමට. හල්ි ලි පැවූ නිරෝධායන ඇදරිනේතය නිසා මධ්‍යම පාන්තිකන් දරර්දරතාව පෙේනවා . ින් දක්වාසයාාවට වන බලපෑම ටහිරට වලට වඩා පස්සයගුණියකින් වැඩේ. අමරිකානු චීන ගැටුමනිසා දුණාශයාවේ ගැටනු තීබර වෙලා. සංවර්ධත රටවල ආර්ථික වර්ධන වේ කොවිට් කාලේ හොඳටම ඉහල ගිහිෙන් කියලා පස්සනනි ඉන්දියානු සාගර කලාප සමලුව අමතමින් රානිල් විික්‍රම සිංහ මහත්තා පැවැත්තුූ දේශනය කොටස් මෙලෙස අද පවත් වාර්තා තරදිමන පාත්පතය ඇතුළ පිට වාර්තාාවක අපට දකින්න පුළුවන් කමතින ඉල්ග මේ ගේැස් පිබඳවා උපට නග තු වාර්. තියෙනවා දිවයින පුවත්පතෙන් අපට හමුවන ගෑස් ලිප රෙගියුලේටරේ සහ බටගෙන්වීමේදී, ප්‍රමිති සහතකයා අනිවාර්ය කරන්න. මෙ පාර්භෝගි කාධිකාරයේ හිටපු විදහයික අධ්‍යක්ෂවරයා බොහෝ පුවත්මාාවන්නෙක් බවට පත්තු තුෂාන් ගුණවර්ධන මහතා ආන්දෝල්යට තුරුදු රණා ගණනාවක් හෝ ඉදිරිපත් කලා තමදුටත් හා මාධ්‍යවෙතු හනිරන්තරවතරතුරු. සපේමීන්නවා ඇතම් කාරණ පිළිබඳව හු කියනවා. ප්‍රමිතිස් සහතික අනිවාර්ර කරන්න කියලා ගෑස් නැන්කයට උදුට සවිකරන උපාංග පිළිබඳබ. ඉලඟට අපට තවත් වාර්තක් තියෙනවාමේ. හවබිම පුවත් පතය ඇතුල් පිටුවේ රටේ ගෑස් කාන්දු දෙසේ විසිහතේ නිකසිය අටක්ම වලේ තුන් වවෙනිද ගේෑස් කාන්දු පුරායායම් ගිනි ගැනීමම් කමිටුව කරති වෙන වාර්තා කරනයක් අපට මිලෙස දකිනට පුළුවන්. ඒකම එම පුවත්පතට පහලින් පරණ ගෑස් ලේබලය උඩටම අලුත් ලබලය අලවලා නිකුත් කිරීමක් පළිමඳව ගවන්තලා ප්‍රදේශය කාන්තාවක් මලදීගත්තු ගෑස් ටැන්යේ මෙමත්යක් තිබුණ කියලන රීක්ෂණය කරලලා තියෙනවා. ඒ ගැන විදිහට අද පුවත්වාර්තා අතරටත්. ඇතිෙනතකොට නැවතාවක් ජනතාවට මේ පිළිමඳව ශ්වාසය පළුදුවනවා එ නිසා සමාගම් මේ වෙලාේ විශිෂයෙන්ම ලිත්‍ර සමාගමට දැඩි චෝදනා එල්ලබෙනවා වංචනික කාරණ කිහිපයක් පිළිමඳව පහුග කාලේ සංයුතිය වෙනස්කකිරීීම ලීටර් දහටේ ටැන්කි හඳන්වාද ලකළේ එඒ ඊට පස්ස දැන්මේ ඇතිවෙලා තින තත්්‍යයන් හමුවයි තිනේ නිසා නිර්දෝෂී වෙන්නට නම් මේ වෙලාවේ සම්පූර්ණයෙන්ම අවංකව කටයුතු කිරීම අදාල පත් ක කිටුව. රාජ්‍යය ජනතාව මිශයියල දෙන බාලාපොරොත්ව නවා පාරිභෝගික අපිත් කතාරා පාර්භෝගිකාආරක්ෂණ රාජ්‍යමාතුමාසග මේ සෑම පාර්්යක ලාපොත්ව ඔුන් දැන් හෝ මේ වැරදි නිවැරදි කරගණවි කළ. නමුත් නීති මේ වශයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් කරනවා. තවදුරටත් මිලස කටයතු කරනවා අ න්නම් ඒ පි මඳවත් අවදහනය යොමු කරන්නට කියලාි බහොමෝණෑ කමින් අදාලායගෙන් ආයතන වලින් ඉල්ලන්න ටඕනේ. එඟට අපි තවරටත්තුපුට නොගත්වර්තා කිය පේකට අවධහනය ඉජොමු කරමු. පවාර්තාතර අපට මුණ ගැස්වෙනවා දින මින පුවත්පත වැැලීමේදී දෙදස් විසතද පිලි බඳව මුදල් ඇැමතතුමාගේ ප්‍රකාශ ඉළඟට රාණනිල් වික්‍රම සිහ මහතා කරති බෙන තවත් ප්‍රකාශයක් කරණනිල්ගේ. රිට්පෙත්ම සලකා බැලීම ජනවාරි විසිටමනද සිදුවෙනවා කියල ඇතුමා ප්‍රකාශ කරල තියෙනවා. එයට පස්සේ නිරෝධාන නීතිකඩා සමාජශාවව කෙනවලතුරු. එලි වනතුරුනටල ෆිල්ලන්තාග මැතිනිය ජනතාවගෙන් සමාවිල්ලතින ඇගෙන් සිදුවවෙච්චු වරද පිළිබඳව ඊට පස්සේ කෝටි දිස්සිියයට වැඩි ආදාෑම් ලබනාගෙන් අයකරන අධිභාර බද්ධ ජනවාරී සිට ක්‍රියාත්මකයික වරකට පමණක් අයකරන්න බද්ධක් පිළිබඳව අයය සඳහන්නුනා ඒලෙස ක්‍රාත්මක බව සඳහන්රවා අන මත ික් ම ද ශ ප පක්ෂව වලට. දේතු ැතිවන්න කොමසේ සහපති නීතික්ෂ නිමල් පුංචි වවපතාාදක්කමින්දින්නනමෙන වාර්තාාවක්තිවා ඒකම කොමිසම සඳහන්ක නොප්පුංචි චන්දයට තමන් සූදානම් කියලා චන්දීදිරි කාලයේදී කෝමද පැවැත්තෙන්න්නේ කියෙක පිබඳව ඉදිරියේදී තමයි බලන්නට වෙන්නේ තියෙන තත්ත්යක්ත් එක් මෑත කාලීනව චන්දයක් පැඇත්ම හැකියාාවක් නැති බවතමයි බහෝ දෙනා සඳහන් කරන්නේ පොඩිල සිහඹුවීමට නීතිීක්ෂයට අවසර කියලලා අද වාර්තාවක දකින්නට පුළුවන් සිතාවක පැලියකුට කර්මාංශලා තුන්දහකට පරිසර බලපතුර නැතිව ක්‍රියාත්මක වන බව අද පුවත් පත පෙන්වාදෙනවා. බලලත් මුදල්හුවවාමාරු කරන් වනිමේ පනතේ විධනයයටට අනුගත නොනුත් බලපත්ව අවලංු කිරීම පිමඳව ප්‍රශ්නාර්ථයක්ද සහිතව සුරංකා මහ බැංකූ පුටාදක්මෙන් යනවා බැංකු ලබාද අනුපත්ත වනට වඩ වැඩ අනු පාතයන්ට විදේශ වනිය ගණ දෙනු කිරීමට බලයලත් මුදල්හුවමාරු කරන්ට බලයක් නෑ කියල තමයි ඔවුන් නම් සඳහන් කරන්නේ. අපි අවසාන වශයෙන් උපුටා ගන්නේ තවත් මෙරටන් බිහිවූ දිිය දියනයක් පිළි ද ුල. නාමේ රනිින් බැබල වූ ශ්‍රීමාලි පිළිබඳව අද පුවත්වාර්ාව පොදුරාච්ි මණ්ඩලීය බරීසිලීමේ තනගාවලිය, කාන්තා කිලෝග්‍රෑම් හතුලිස් පහබර පන්තියේ රන් පදක්කම සුඩාංකාවේ ශ්‍රීමාලි සමරකෝන් දිනාගත් බව ඇයට සුභාශංෂණක් කාසු කරමින් අද පුවත් පතවාර්තා කරදදි අපත් තබගේ සුබ පැතුම් ශ්‍රීමාලි ඔබට පිරිනාබනවා. විරාමයක් විරාමෙන් පස්සේ අපි දවසෙ පිලි සඳර සමඟ මුණ ගෑසිමු. දෙ පතා අලු වේඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහත බටන එක ක ලික් කර සසිත TVව සබස්කරයි් කරන්න අලු සීඩියෝ ගැන මුලින්න දැනගන්න මෙම සීනෝසෙක් කරන්න.